අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව. සපු 6 වෙනි දිගහැරම මෙතන් සිට සපු ඇඳවුන් ගවම උඩින් තුවාය ඇඳගත්තාය. සබන් ෂැම්පු ගෙනවිත් කොස් ගායට බංකු උඩ තිබ්බාය. ප්‍රේමා, තව වතුර එකක් තියමුද? තියමු බේබි. මම මේක බේසමට දාන්නද? මේ කොහොඹ කොළයි ප්‍රේමා, ලොකු නෝන දැම්මේ. තුවාල ඉක්මනට සනීප වෙනවනේ බේබි. ආනේ ඇත්තද? සපු බිම ඇන තබාගෙන උණු වතුරත් සීතල වතුරත් කවලම් කර මද රස්නෙට වතුර බේසම ගත්තාය. බබාල නාවන්නත් මෙතන ෂෝක් නේද ප්‍රේමා? ගල් ටිකක් දාලා හදාගත්ත නම් මරු. හදන්න ඕන. ඔයාගේ හීනේ විදියට බබාල දෙන්නේ කාවොත් තමයි වැඩේ. මාරුවේ මාරුවට බෝල ගිඩි දෙක නාවමු. කුක්කු කෙල්ල ඇසුවේ පපුව දෙස බලාය. දෙන්නට දෙපැත්තෙන් ඉන්න වෙයි. සපෝ සිනාසුනාය. බය වෙන්න එපා. ලං වෙද්දි ඕවා ලොකු වෙනවා. ඒකනේ තාම පුංචි. ප්‍රේමා මොනවද කියන්නට ගොස් ගිලගත්තාය. මොනාද කියන්න ගියේ? මොකුත් නෑ. කියපං. මොකුත් නෑ බේබි. මහ වල් ප්‍රේමා කෙනෙක්. කෙල්ල ඇද කරමින් කීවාය. දැන් මන්ද වල් වැඩ කළේ? මං කරපු වල් වැඩක් නෑ. ඕවා වල් වැඩ නෙමේ තමා ඉති. සපු සිනාසමින් කාමරයට ගියේ සාගරව එක්කාගෙන එන්නටය. ඔහු උන්නේ දයාශ්‍රී මහතා සමග කතා කරමිනි. යන් නාන්න. එලීද චූටිමැණික කොල්ලව නාවන්නේ? ඔහු සීයේ කොස්කායට. ඒක හොඳයි. පුතා ගිහින් නාගන්න. ඔක්කොම ලෙඩ එතකොට ඉවරයි. සාගර කමිසේ ගලවමි ගේ පිටිපසට ගියේය. පිට දකිද්දි සපූට දුකය. මේ ඇත්තේ ආදරේක කැලැල්ලය. තුවාල කැලැල් නොවේ. කෝදාත්ති පුතා? සුජාතා කාමරයෙන් පිටතට පැමිණ දයාසිරි මහතාගෙන් ඇසුවාය. චූටි මැණික නාවන්න කියලා එක්කගෙන ගියා. සුජාතා දයාසිරි මහතා සමග සිනාසුනේ වෙනස්ම ලෙසනේ. පණ ඇරලා කොල්ලට. කෙල්ල ඉන්නේ හරි සතුටින් දුව. මගේ සැනසීමත් ඒකයි තාත්තේ. ඇස්වා කටවාක් වදින්න එපා උන් දෙන්නට. ඒ ජීවිතය ගැන ආයෙත් අපට හිතන්න දෙයක් නෑ. දයාසිරි මහතා සැනසීමෙන් කීවේ. සුජාතා කුස්සිය පැත්තට ගියේ කෙල්ල සාගරව නාවනවා බලන්නටය. සාගර සරමා කැඳගෙන බංකෝනි ඉඳගෙන උන්නේ. සපු උන්නේ තුවාය කැඳගෙන පිටට වතුර දමමින් හෙමීට පිට හොදමිනි. සාගර හිස ඔසවා සුජාතා දෙස බැලුවේ. බලන්න අම්මේ යයි කියන්න අබ්බඳුවය. කොහොඹ කොළ ටික අතට අරගෙන තුවාල තවන්න මැනික. සුජාතා කීවාය. ඊටත් පසු ඇයද කොස්කා පාමුලට ආවාය. මෙහෙම පුතේ. සුජාතා තැම්බුණු කොහොම කොළ මිටින් පිටේ තුවාල තැව්වාය. සාගර සපූ දෙස බැලුවේ යන්තමට සිනාසීය. හරි සනීපයි අම්මේ. මම මේක කරන්නම්. ඔයා නාවන්න පුතේ. සපු බේසමෙන්ගත් වතුර හිමීට සාගරගේ හිසට දැම්මාය.
ජනිත්ත තමා බින්ද එන්න ඕන. සාගර බිඳුන හඩින් කීවේය. සපෝත් සුජාතාත් මෝනට මෝන බලාගෙන සිනාසුනේ තෙත දෑසිනි. අම්මේ පුතේ මගේ අම්මා මැරිලා නෑ. සාගර කියද්දි ඔහුට ඇඬෙන්නට මෙන් ගියේය. ඔයා මගේ පුතානේ රත්තරන්. සුජාතා හිසතගා කීවාය. පිටේ ගොඩක් සබන් ගන්න එපා පුතේ. හා අම්මේ. සුජාතා එතන ඉඳගෙන බලාගෙන උන්නේ. අම්මේ පුතේ මේ ආත්මේ ලස්සන වෙලා උපදින්නේ කවුද දන්නවද? දන්නේ නැහනේ පුතේ. ගිය ආත්මේ මෙහෙම මහත්යව අම්මව තාත්තව සීයව නාවල පිරිසිදු කරපු අය. සපූ තොල්පට තද කරගෙන උන්නාය. ඇත්ත ඇත්ත. ගිය ආත්මේ මං වෙන මහත්යෙක් හොදලා නෑ ඉතින්. දෙන්නගේ කතාවලට සුජාතා බිම බලාගෙන සිනාසුනාය. ප්‍රේමා බේබි මේ වතුර එකක් දාලා දෙන්නකෝ. ප්‍රේමා එළිය හැදූ ලිපේ නටමින් තිබූ වතුර මුට්ටිය බේසමට දැම්මාය. සපූ සාගරගේ හිසේ ෂැම්පු ගල්වා මෝනේ සබන් ගෑවාය. ජයන්ත කුස්සිය දොරින් එබුනේ විටය. සුජාතා දෑන්ත දෙස බලා සිනාසුනාය. ජයන්තගේ දෙතුළතර තුූයේ සුන්දර සිනාවකි. ජයන්ත ආභව සාගර දන්නේ නැත. සපුවෝහුගේ මුහුණේ සබන් ගෑ නිස සාගර උන්නේ බංකු උඩේ ඉඳගෙන දෑස් වසාගෙනය. ජයන්ත පඩි බැහැගෙන මිදුලට බැස්සේ. ඔහු උන්නේ සිවිල් ඇඳුමිනි. බැන්ඩේජ් ගැලෙවද චූටි මැණික? ජයන්ත ආපව සාගර දන්නේ විටය. ඔහු තාත්තේ උදේ ගැලෙව්වා. තාත්තේ චූටි මැණික වතුර දාන්නකෝ. සාගර ඇස් තද කරගෙන කියද්දි සපු සිනාසුනාය. අද වේලාසන තාත්තේ. සාගර ඇසුවේ ජයන්ත හැරී බැලුවේ සුජාතා දෙසේ. මං අද ඉඳලා ඔයාලා එක්ක. තාත්තේ මං දැන් පොලිසිය නෑ පුතා. සුජාතා කඳුළු පිසදා ගත්තාය. සපුව අම්මා දෙසම බලා උන්නාය. නාගෙන ඉන්න අපි කොහරි ගිහින් කෑම කමු. ජයන්ත සැහැල්ලුවෙන් කීවේය. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයාර් කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.